සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරන වෙන්ද වගේ අපිත එකතු වෙලායින්න හැම දෙනාටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද මිනිස්සුන්ගේ ඉන්කම් එක එහෙම නැත්නම් ආදායම එක වෙනස් වෙන්නේ මේ ඉගොල්ලන්ගේ තියෙන quantity of demand එක කියල. ඒ කියන්නේ මිනිසුන්ගේ ආදායම විචලනය වෙනකොට මිනිසුන්ගේ ඉල්ලුම් නම්‍යතාවය කොහොමද වෙනස් වෙන්නේ කියන එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ ඉන්කම් ඉලාස්ටිසිටි of demand එක ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ කියන ඉන්කම් ඉලාස්ටිසිටි of demand එක අපිට සමීකරණයකින් එහෙම නැත්නම් ඉක්වේෂන් එකකින් දක්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි දැම්මත් එහෙම මේක මෙහෙ විදිහට ඉන්කම් ඉලාස්ටිසිටි of demand. ඒ කියන්නේ quantity demand එකේ වෙනස් වීමේ ප්‍රතිශතයට අනුව ඉන්කම් එකේ වෙනස් වීමේ ප්‍රතිශතය. මෙන්න මේ කියන සාධක දෙකට අනුව ඉන්කම් ඉලාස්ටිසිටි of demand එක අපිට කැල්කියුලේට් කරගන්න එහෙම නැත්නම් ගණනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් කලින් මිනිස්සෙක්ට 100ට 10ක demand එකක් තිබ්බා රයිස් වලට. ඊට පස්සේ එයාගේ ඒ 100ට 10 අවශ්‍යතාවය වෙනස් වුණා 100ට 5 අවශ්‍යතාවයක් හැටියට. ඒක එහෙම වුණේ එයාගේ ඉන්කම් එක කලින් 100ට 20ක් තිබ්බා. හැබැයි එයාගේ ඉන්කම් එක 100ට 10ක් දක්වා අඩු වුණා. ඔන්න ඔයම විදිහට ගත්තොත් එහෙම 5යි මෙතන 10යි. ඔන්න ඔය විදිහට අපිට ගණනය කරගැනීමේ හැකියාවක් තියෙනවා ඉන්කම් ඉලාස්ටිසිටි of demand කියන එක. ඒ කියන්නේ මිනිස්සෙගේ ඉන්කම් එක අඩු වෙනකොට ඉන්කම් එක අඩු වෙනකොට කියන්නේ ආදායම අඩු වෙනකොට එයාගේ තියෙන quantity demand එක අඩු වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන මිලදී ගැනීමේ හැකියාවන ඉන්කම් එකෙන් තීරණය වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන ආදායමට අනුව තමයි යාලට දෙයක් මිලදී ගැනීමේ හැකියාව තීරණය වෙන්නේ. එතකොට ඒ ආදායම අඩු වෙනකොට එයාලක තියෙන quantity demand එක වෙනස් වෙනවා. දැන් මේ දවස්වල තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක මිනිස්සුන්ට යම් කිසිම ඉන්කම් එකක් හම්බ වෙනවා. එතකොට ඒ ඉන්කම් වලින් අපිට VAT වලට කොටසක් වෙන් වෙනවා. ඊට පස්සේ එයාලට ටැක්ස් තියෙනවා නම් ටැක්ස් වලට යනවා. ඊට පස්සේ එයාලගේ ඩේලි එක්ස්පෙන්සස් වලට නිතර ටික යන්නේ. එතකොට ඔන්න ඔය කියන ඩේලි එක්ස්පෙන්සස් ටිකට වෙන් වෙන ප්‍රමාණය අඩු වෙනවා මෙන්න මේ VAT එකටයි ටැක්ස් එකටයි වැඩි ප්‍රමාණයක් මුදල් වියදම් වෙන උනොත්. එතකොට දැන් මෙච්චර කාල මෙයාලා ඩේලි එක්ස්පෙන්සස් විදිහට එහෙම නැත්නම් දෛනික අවශ්‍යතා විදිහට 150ක් වෙන් කරා නම් ඉතුරු 150 නම් මේකට ගියේ. එතකොට මෙයාලගේ දැන් තියෙන මේ ප්‍රමාණය 150කට වඩා වැඩි වෙනකොට 160ක් ගියොත් එහෙම මෙතන තියෙන 150 140 දක්වා වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ බඩු වලට තියෙන මේ නිෂ්පාදනයන් වලට තියෙන ඉල්ලුම ශීඝ්‍රයෙන් පහළ වැටෙනවා. එතකොට මිනිස්සෙගේ ඉන්කම් එක මත එයාගේ quantity demand එක එයාගේ ඉල්ලුම් ප්‍රමාණය විචලනය වෙන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට ඒක ගැන අපි තවදුරටත් කතා කරොත් අපි කලින් වීඩියෝස් වලදී කතා කරා normal goods ඊට පස්සේ inferior goods. එතකොට inferior goods කියන්නේ ලාභ බඩු. එහෙම නැත්නම් මිල අඩු බඩු. සාමාන්‍ය මිල ගණන් යටතේ තියෙන බඩු වලට වඩා inferior goods එහෙම නැත්නම් ලාභ බඩු වලට තියෙන අවශ්‍යතාවය වැඩි වෙනවා මිනිස්සුන්ගේ මේ elasticity එක වෙනස් වීම මත. ඒ කියන්නේ දැන් හිතන්නකෝ සාමාන්‍ය බඩුවක් රුපියල් 100ක් නම්
ඒ බඩුවම පොඩක් කොලිතිය අඩු වෙලා ලාභ බඩුවක් විදිහට තියෙනවා රුපියල් 50ට මිනිස්සු ඒ ක්වොන්ටිටි ඩිමාන්ඩ් එක වැඩි වෙන්නේ මෙන්න මේ ලාභ බඩුවට මේ ක්වොන්ටිටි ඩිමාන්ඩ් එකට වඩා. එතකොට එහෙම බැලුවොත් එහෙම නෝමල් ගුඩ්ස් වල තියෙන ඉන්කම් ඉලාස්ටිසිටි ඔෆ් ඩිමාන්ඩ් එක වැඩි සාපේක්ෂව මේ ඉන්ෆීරිය ගුඩ්ස් වල තියෙන ඉන්කම් ඉලාස්ටිසිටි එකට වඩා. ඒ කියන්නේ මේක ඉලාස්ටික් ගතිය වැඩි මේකට සාපේක්ෂව. මොකද මේකෙ මිලයි සාපේක්ෂ වෙනස් වර්ගයන් ගන්න නිසා. ඊළඟට අපි කතා කරමු ක්‍රොස් ප්‍රයිස් ඉලාස්ටිසිටි ඔෆ් ඩිමාන්ඩ්. ඒ කියන්නේ මොකක් හරි භාණ්ඩ දෙකක් අතර තියෙන මිල වෙනස් වීම. එහෙම නැත්නම් මිල නම්‍යතාවය පිළිබඳව. ඒ කියන්නේ good 1 එක good 2 එක. ඔන්න ඔය විදිහට අපි ගත්තොත් එහෙම දැන් හිතන්නකෝ මේක බීෆ් කියලා ගමුකෝ. මේක චිකන්. මේකේ ප්‍රයිස් වෙනස් වීම මේ චිකන් වල ප්‍රයිස් වෙනස් වීමට කොහොමද බලපාන්නේ කියන එක තමයි අපි මෙතන ක්‍රොස් ප්‍රයිස් ඉලාස්ටිසිටි ඔෆ් ඩිමාන්ඩ් වලින් කතා කරන්නේ. මේක අපිට මෙන්න මේ විදිහේ සමීකරණයකින් දක්වන්න පුළුවන්. ගුඩ් 1 එකේ මිල වෙනස් වීමේ ප්‍රතිශතය බලපාන්නේ කොහොමද ගුඩ් 2 එකේ ක්වොන්ටිටි ඩිමාන්ඩ් එකේ වෙනස් වීමේ ප්‍රතිශතයට. දැන් හිතන්න බීෆ් වල මිල රුපියල් 3000ක් කියලා. ඊට පස්සේ චිකන් වල මිල රුපියල් 2000ක් කියලා හිතන්නකෝ. එතකොට මිනිස්සුන්ට මාංශ අනුභව කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. හැබැයි මේකේ තියෙන මිල වැඩි මේකට සාපේක්ෂව. එතකොට මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ බීෆ්ම කන්න ඕනි කියලා එකක් නෙවෙයි, මාංශයක් අනුභව කිරීමේ අවශ්‍යතාවයක්. එතකොට එයාලා මේ මිල අඩුවෙන් තියෙන චිකන් වලට, එහෙම නැත්නම් ගුඩ් 2 එකට යනවා. එතකොට ඒ කියන්නේ බීෆ් වල මිල වැඩි නිසා චිකන් වල තියෙන ඉල්ලුම වැඩි වීම හැකියාවක් තියෙනවා. එතකොට ඒක තමයි කියන්නේ ක්‍රොස් ප්‍රයිස් ඉලාස්ටිසිටි ඔෆ් ඩිමාන්ඩ් කියලා. කියන්නේ ගුඩ් 1 එකේ මිල වෙනස් වීමේ ශීඝ්‍රතාවය බලපානවා ගුඩ් 2 එකේ ක්වොන්ටිටි ඩිමාන්ඩ් එකේ වැඩි වීමට. කියන්නේ මේකේ ප්‍රයිස් එක වැඩි වෙනකොට මේකට තියෙන ක්වොන්ටිටි ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඒ කියන්නේ බීෆ් වලට සප්ලිමෙන්ටරි ගුඩ් එකක් විදිහට තමයි, ඒ කියන්නේ ආදේශක භාණ්ඩයක් විදිහට තමයි චිකන් මෙතෙන්දි සැලකෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ මාංශ අනුභව කිරීමේ අවශ්‍යතාවය. එතකොට බීෆ්ම කන්න ඕනේ කියලා එකක් නැහැ. බීෆ් වෙනුවට අපිට චිකන් යොදා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට මේ දෙක අතර තියෙන සම්බන්ධය තමයි සප්ලිමෙන්ටරි ගුඩ්ස් එක. එතකොට බීෆ් වල ප්‍රයිස් එක වැඩි වෙනවා නම් මේකට තියෙන ප්‍රයිස් එක සාපේක්ෂව අඩු නම් මේකට තියෙන ක්වොන්ටිටි ඩිමාන්ඩ් එක වැඩි වීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය தත්ත්වය තමයි අද වෙනකොට වෙළඳපොලේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ ආර්ථික විද්‍යාත්මක එහෙම නැත්නම් ඉකොනොමික් කන්සෙප්ට්ස් ගැන තවදුරටත් ඔයගලන්ට දැනුවත් වීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.